රුහුණ ලංකාවේ ආර්ථික කේන්ද්‍රස්ථානයක් බවට පත් වෙනවා. හැම එක්කෙනාම ඉන්නවා රුහුණ ගැන කතා කරන්න. ඒත් රුහුණ සංවර්ධනය කරන්නම් කවුරුවත් නැහැ. එදා දැම්මේ මොකද්ද? අලි රංචුව ඉන්න ඉඩමෙන් පන්නලා ගැහුවා ජාත්‍යන්තර ක්‍රිකට් කියලා ක්‍රීඩාංගණය. එතන ක්‍රිකට් ක්‍රීඩාවක් ගහන්න යන මුදල් දිහා බලන්න. ඊට වඩා ලාභයි ලන්ඩන් වල ලෝඩ් පිට්ටනිය ගහන්න ක්‍රීඩාව. ගමේ කට්ටියට පාවිච්චි කරන්නත් බෑ. ඇත්රංචුව අඬනවා අපේ නිජබිම නැති වුණා කියලා. ඔයකෙම් මුදලින් කොටසක් දැම්මනම් මේ ප්‍රාදේශීය ලේකම් කොට්ටාස හැම එකේම ජාත්‍යන්තර මට්ටමේ ක්‍රීඩාංගණය දාන්න තිබුණා. අපේ හැකියාවන් තිබෙන දූදරුවන්ට මලල ක්‍රීඩා ශාස්ත්‍රයේ ඒ වගේම පිහිනුම් ක්‍රීඩාවේ ඉහළම තලයට යන්නට ඔලිම්පික් පදක්කම් දිනා ගන්නට පුළුවන් දූදරුවන් බිහි කරන්න මේ ක්‍රීඩාංගණය හරහා දැවැන්ත ශක්තියක් ලැබෙන දෙබරව ජාතික පාසලේ දූදරුවන් ගුරුවරුන් එවකට රජයෙන් ගිහිල්ලා ඉල්ලීමක් කරලා තිබෙනවා මේ බල ප්‍රදේශයේ තරුණ පරපුරටත් පිහිනුම් තටාකයක් ලබා දෙන්න කියලා. ඒ ඉල්ලීම කරපු වෙලාවේ තාරුණ්‍ය පිළිබඳව මහා විශේෂ දැනුමක් දරන එවකට ප්‍රබලයා කිව්වලු තිස්ස වැව පෙන්නලා පීනන්න ඕන කට්ටියට තිස්ස වැවේ ඕන තරම් පීනන්න පුළුවන් පීනුම් තටාකයක අවශ්‍යතාවයක් මේ ප්‍රදේශයට නැහැ කියලා. කොච්චර කුහක කතාවක්ද